හැමෝම ගොඩක් ආසයි හැම මොහොතෙම සතුට ඉතිරෙන සුන්දර ජීවිතයක් ගත කරන්න. මම ඔබට කිව්වොත් මේ ලැබිලා තියෙන්නේ ඒ සුන්දර ජීවිතය තමයි. ඉතින් හැම මොහොතෙම උපරිම සතුටින් ගත කරන්න කියලා. ගොඩක් දෙනෙක් කියයි මට තව බලාපොරොත්තු ටිකක් තියෙනවා සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තමයි මට සතුටක් දැනෙන්නේ කියලා. සමහර අය කියයි ඊයේ හෝ පෙරේද සිද්ධ වුණ යම් සිදුවීමක් නිසා මගේ හිත රිදිලා තියෙන්නේ. ඒ නිසා සතුටින් ඉන්න අමාරුයි කියලා. නමුත් මේ පිළිතුරු දෙකින්ම අරමුණු කරන්නේ ඔබ ජීවත් වන මේ වර්තමාන මොහොත නොවේ. කෙනෙක් අනාගතය නිසාත් තවත් කෙනෙක් අතීතය නිසාත් මේ වටිනා වර්තමාන මොහොතේ විඳීමට හැකි සතුට නිරපරාදේ නැති කරගන්නවා. මදක් සිතන්න මේ වර්තමාන මොහොත ඔබට හැකි උපරිමයෙන් සාර්ථකව ගත කිරීම මගින් මොන තරම්නම් සතුටක් ලබා ගන්න පුළුවන්ද? නමුත් අපි ගොඩක් දෙනෙක් අනාගතය හෝ අතීතය තුළ මනසින් සිර වෙලා මේ වටිනා වර්තමාන මොහොතේ ලැබිය හැකි සතුට අමතක කරලා තියෙනවා. සෑම නොසන්සුන්කාරී හැඟීමක්ම සිතට ඇතිවන්නේ අපි මේ වර්තමාන මොහොතින් ඈතට ගියාම. අතීත සිදුවීම් හේතුවෙන් හටගන්නා බලාපොරොත්තු කඩවීම්, පසුතැවීම් වලින් වගේම අනාගතයේදී මුහුණ දීමට බලාපොරොත්තු වන සිදුවීම් වලින් ඇතිවන ව්‍යාකූලත්වයෙන් අපිට අපේ වර්තමාන මොහොත අමතක වෙලා යනවා. නමුත් අපි කිසිම කෙනෙක්ට අතීතයවත් අනාගතයවත් පාලනය කරන්න බැහැ. අපිට පාලනය කරන්න පුළුවන් වන්නේ අපි ජීවත් වන මේ වර්තමාන මොහොත පමණයි. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වන්නේ අද දිනයට වඩා හෙට දිනය සැපවත් කරගන්නයි. නමුත් හෙට දවස තවම ඔබ හමුවට ඇවිත් නැහැ. ඔබට පාලනය කළ හැක්කේ, විඳිනේ කළ හැක්කේ අද දවස පමණයි. මේ වර්තමාන මොහොත පමණයි. මේ මොහොතේ අපිට ලැබිලා තියෙන දේවල් අගය කරන්න, ඒ දේවල් ගැන සතුටු වෙන්න අපිට අමතක වෙලා තියෙනවා. දැනට ඔබ සතුව තිබෙන්නේ ඔබට කොහොමත් ලැබිය යුතු දේවල්. ඔබ සතුට විය යුත්තේ මීට වඩා වැඩි දෙයක් ලැබුණොත් පමණයි කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන්. මේ මොහොතෙදිත් ඔබ තුළ තිබෙන ජීවය ගැන, ඔබට ලැබිලා තියෙන කායික ශක්තිය, මානසික ශක්තිය ගැන, ඔබේ අනුදැනුමකින් තොරව පවා මනාව ක්‍රියාකාරීත්වයේ යෙදෙන ඔබේ විශ්මිත ශරීරය ගැන, හිරු සඳු ගහකොළ සහිත මේ සුන්දර පරිසරයෙන් ඔබට මේ මොහොතෙදිත් ආග්‍රහණය කිරීමට ලැබෙන හුස්ම පොත ගැන සතුට විය යුතු නොවේද? ප්‍රශ්න ගැටළු බොහොමයකින් තොර මේ වර්තමාන මොහොත හරිම සුන්දරයි, විශ්මිතයි. සතුටු වෙන්න, මේ මොහොත උපරිමයෙන් විඳින්න, මේ මොහොතේ ජීවත් වෙන්න. ඔබ කරන සෑම ක්‍රියාවක්ම සතුටින් කරන්න, හදවතින්ම හැකි උපරිමයෙන් කරන්න. ඔබට සාර්ථක හෙට දිනයක් ලැබෙන්නේ ඔබ අද කරන ක්‍රියාවන්ගේ තිබෙන සාර්ථකත්වය අනුවයි. ඒ වගේම කාලය ගත වෙද්දී අතීතයට එකතු වන්නේද ඔබ මේ ගත කරන වර්තමාන මොහොතමයි. එසේනම් මේ මොහොත සාර්ථකව සිහියෙන් යුතුව ගත කිරීමෙන් ඔබට අතීතය ගැන සිතමින් පසුතැවිලිවීමට සිදුවන අවස්ථාවන්ද, අනාගතයේදී මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන්ද මගහරවා ගැනීමට හැකි වෙනවා. අතීතයත් වර්තමානයත් අනාගතයත් කියන මේ තුන් කාලයම සාර්ථක වෙද්දී ඔබේ මුළු ජීවිතයම සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා නිරායාසයෙන්ම ගමන් කරනවා. එහෙමනම් සාර්ථක ජීවිතයක් වෙනුවෙන් සිහින දකින ඔබ හැම විටම පුරුදු වන්න වර්තමාන මොහොතේ සුන්දරත්වය උපරිමයෙන් විඳින්නට.